ඔහු කරලද පැමිණිල්ල තුළ නිශාන්ත අල්ලිස් මහත්මයා කරලද පැමිණිල්ල තුළ විමර්ශනය කරමින් යද්දී HNB බැංකුවෙන් මේ මාරු කරලද මේ බැංකුවට ඔහු පූජිත ජයසුන්දර මහත්තයාගේ නමින් චෙක් පතක් ත්‍රිවිධ විද්‍යාලයේ ගිණුමෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ තියෙන ගැටලු සහගත තත්ත්ව නිසා තමයි අද වෙනකොට නිශාන්ත අල්විස් මහත්තයාට පැමිණිල්ලේ සාක්ෂිකාරයෙක් හැටියට ඒ ලැබිය යුතු ආරක්ෂාව ලැබෙන්නේ නැත්තේ. ඉතින් මේ තියෙන්නේ ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වැඩිට ත්‍රිවිධ විද්‍යාලයෙන් ඔහුට ලැබුණු චෙක් පතක්. මිලියන 12ක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ත්‍රිවිධ විද්‍යාලයෙන් ලැබෙන්නේ කොහොමද? ඉතින් ඕවා ගැන කරුණු අනාවරණය වීම මතම තමයි. අද වෙනකොට නිශාන්ත අල්විස් මහත්තයාගේ ජීවිතය අද මේ තත්ත්වෙට තියෙනවා. අපගේ පාසලේ මුදල් වලින් මිලියන 12ක චෙක් පතක් මාරු කරලා තියෙනවා වත්මන් පොලිස්පතිවරයා. මේ තියෙන චෙක් පත. ඒක මාරු කරලා නිකන් ඉඳලා නැහැ. අධිකරණයේ මගින් රටින් පිටුවහල් කරන ලද්ද අපේ පාසලේ විදුහල්පතිවරයාව නැවත මහනුවරට ගෙනහල්ලා ඔහුගේ පුතාගේ විවාහ මංගල උත්සවය පවත්වන්න සම්පූර්ණ සහයෝගය දීලා තියෙන්නේ DIG වශයෙන් කටයුතු කරන මේ පූජිත ජයසුන්දර මැතිතුමා. එතකොට මම මේ සම්බන්ධයෙන් අල්ලස් කමිෂන් එකට මම පැමිණිලි කරලා තියෙනවා. අල්ලස් කමිෂන් එකේ ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වෙනකොට යනවා. මෙන්න අල්ලස් කමිෂන් එකට මම පැමිණිලි කරපු ඒවා මේ තියෙන පත්‍රවල ගිහිල්ලා මේ වෙනකොට මම අවුරුදු 3ක් තනින් තන ජීවත් වෙන්නේ. මට මේ සැරේ උසස් පෙළ විභාගෙට මගේ දරුවාට ඉඳ ගන්න දුන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මේ රට තුළ අද නිර්මාණය වෙලා තියෙන්නේ. අද අවුරුදු 3ක් මං හැංගි ජීවත් වෙන්නේ. ආරක්ෂාව දීලත් අපිට පුරවැසියෙක් හැටියට මේ රටේ ඉන්න බෑ. මේකද යහපාලනය කියන්නේ?